හොඳයි පුතේ. අද අපි කතා කරන්න යන්නේ 10 ශ්‍රේණි ගණිතයේ විෂයට අදාළව 14 වන පාඩම ප්‍රතිශත පාඩම. බලමු අපි 10 දී ප්‍රතිශත යටතේ පුතාලට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. පුතාලාල් තියෙනවද බදු වර්ග. මම උදාහරණ කියන්නම් 10 දී මේ පාඩමේ අපි අද කතා කරන්න යන බදු වර්ග ගැන. පළවෙනි එක වරිපණම් බද්ද. දෙවෙනි එක තීරු බද්ද. තුන්වෙනි එක ආදායම් බද්ද. හතරවෙනි එක එකතු කළ අගයම් මත බද්ද. පුතාලාල්ටි වැඩ් බද්ද කියලා කියනවා. එනම් බද්දක් අය කරන්නේ කවුද? අපි ළඟ තියෙන සල්ලි විවිධ ක්‍රමවලින් විවිධ බදු වර්ග වලින් රජය එයාලට ඒක එකතු කර ගන්නවා. එයාලගේ මහා භාණ්ඩාගාරය තර කර ගන්නවා. ඉතින් මේ බදු අපටම තමයි නැවත වෙන් කරන්නේ. ඇයි? රජයේ සේවකයන්ට පඩි ගෙවන්න අවශ්‍ය වෙන සෞඛ්‍ය ශාස්ත්‍රීය අධ්‍යාපනයේ නැවත රජය ඒවා මහා ජනතාව වෙනුවෙන් වේදම් කරනවා. මේක හරියට චක්‍රයක් වගේ. එහෙනම් අපි බලමු 10 ඉගෙන ගන්න තියෙන පළවෙනි බදු වර්ගය මොකක්ද කියලා. වරිපණම් බද්ද. වරිපණම් බද්ද කියන්නේ පුතේ පුතාලගේ ගෙවල් වලින් අදාළ පළාත් පාලන ආයතන, ඒ කියන්නේ නගර සභාව වේවා, පාලි සභාව වේවා, ඒගොල්ලෝ අය කරගන්නෝ යම් කිසි මුදලක්. ඇයි එයාලේ මුදල අය කරගන්නේ? එයාල සපයනවා අපිට විවිධ සේවාවන්. උදාහරණයක් විදිහට කුණු එකතු කරන් යනවා. ඒ වගේම මාර්ග නඩත්තු කරනවා. ඒ වගේම රැට පාරවල විදුලි ආලෝකකරණය කරනවා. ඒ වගේ මොන හරි බෝවෙන් රෝගයක් ආවොතින් ඒ රෝගය නැති කරන්න මදුරුවන්ට වගේ බෙහෙත් යොදනවා. ඉතින් මේ සියලු දේවල් කරන්නේ අන්නේ පළාත් පාලන ආයතනයේ විසින්. එහෙනම් ඒගොල්ලෝ යම් කිසි මුදලක් අය කරගන්න ලබනවා. අන්නේ මුදලට කියනවා අපි වරිපණම් බද්ද කියලා. එහෙනම් ඒ වරිපණම් බද්ද අය කරගන්නේ කොහොමද? අපේ ගෙදරට යාලා, එමෙ නැත්නම් අපේ ව්‍යාපාරික ස්ථානයට යාලා තක්සේරු කරනවා. වාර්ෂික තක්සේරු වටිනාකම මේකෙන් කොටසක් රජයේ විසින් අය කරගන්න ප්‍රතිශතයක් විදිහට අන්නේකට කියනවා වරිපණම් බද්ද කියලා. මේක අපිට වාර්ෂිකව අය කරගන්නේ අවුරුද්දකට එක වතාවයි. එක වර්ගය වන්න පුළුවන්, නැත්නම් හතරකට කඩලා කාර්තු හතරක්, අවුරුද්දකට කාර්තු හතරක් තියෙනවා, කාර්තු වශයෙන් ගෙවන්නත් පුළුවන්. දෙවන බදු වර්ගය තමයි තීරු බදු. ඔයාලට මෙහෙම සිංහලෙන් කිව්වට එක පැහැදිලි නැතුව ඇති. ගොඩක් අයට මේක පුරු පුරුදුයි. ඩියුටි ෆ්‍රී එකකින් බඩු ගෙන්නනවා කියලා, කස්ටම්ස් ඩියුටි කියලා කියනවා. එහෙනම් රටෙන් ඉඳන් කෙනෙක් ලංකාවට එනකොට එයාට යම්කිසි පැකේජ් එකක් දෙනවා. එහෙම ඩියුටියක් නැතුව, අමතර බද්දක් නැතුව යම්කිසි භාණ්ඩ ප්‍රමාණයක් ගිනේන්න. හරිද? එහෙනම් අපි පිටරටක තියෙන භාණ්ඩයක් ලංකාවට ගේනකොට අපිට සිද්ධ වෙනවා ඒ අදාළ නිෂ්පාදිත රටද භාණ්ඩයේ වටිනාකම ගෙවන්න. ඒ වගේම ඒකට යම්කිසි 100% ගාණක් ශ්‍රී ලංකා රජයට ගෙවන්න වෙනවා. අන්න ඒකට කියනවා තීරු බද්ද කියලා, කස්ටම්ස් ඩියුටි කියලා කියනවා. ඔයාලගේ තමයි ආදායම් බදු. ආදායම් බදු කියන්නේ කෙනෙක් වාර්ෂිකව යම්කිසි සීමාවකට එහා උපයනවා නම් එයාගෙනුත් කොටසක් ගන්නවා. මේ බලන්න වැඩිපුර උපේ නැගින් වැඩිපුර රජයේ බදු අය කරගන්න. මේවා එක එල්ලේ අය කරගන්න ලබන බදු. නේ? අපි දු ව්‍යාපාරිකයෙක්ගේ ආදායම වැඩි නම් එයාට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම රජයට ආදායම් බදු ගෙවන්න. එහෙම නොවුනොතින් එයාට නීතිමය ක්‍රියාමාර්ග ඒ අදාළ ආයතනයේ විසින් ගන්න ලබනවා. ඒ වගේම මේ ආදායම් බද්ද අය කරගන්නේ හැමෝගෙම ආදායම් බදු අය කරගන්නේ නැහැ. අර ඔයාලගේ අච්චුපොතේ තියෙනවා 13.1 කියන වගුව කොහොමද ආදායම් බදු සීමාව නිර්ණය කරන්නේ. ඒක කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන්. 13.1 වගුවට අනුව පළවෙනි ලක්ෂ 5, ඒ කියන්නේ කෙනෙක්ගේ වාර්ෂික ආදායම. වාර්ෂික ආදායම් කියන්නේ මොකක්ද? එයාගේ මාසික වැටුප වගේ 12. එහෙම නැත්නම් එයා සන්තකයේ තියෙන ඉඩම් වලින් එයාට ලැබෙන ආදායම, වෙනත් ව්‍යාපාරිකයේ ව්‍යාපාරයක් මගින් තමන්ට ලැබෙන ආදායම, ඔන්න ඔය ආදායම ලක්ෂ 5 ඉක්මවනෝ නම් එයාට සිද්ධ වෙනවා බදු ගෙවන්න. ලක්ෂ 5ට වඩා අඩු නම් එයාට බදු ගෙවන්න සිද්ධ වෙන්නේ නැහැ. ලක්ෂ 5ට වඩා වැඩි වෙන සෑම ලක්ෂ 5ේ ගුණාකාරයකටම පුතාලට වගුව දිහා බැලුවොත් තේරෙවි යම්කිසි 100% ගාණ ගෙවන්න වෙනවා. දාලා ඇති වැඩ් බද්ද කියලා. ඒක අපේ ලංකාවේ ඕනම භාණ්ඩයකට, ඒ වගේම සේවාවකට අය කරගන්න පුළුවන්. අපි ගන්න සෑම භාණ්ඩයකම වැඩ් බද්ද තියෙන්න පුළුවන්. ඒ කියන්නේ භාණ්ඩයේ වටිනාකම, මේ විදිහට ව්‍යාපාරිකයාගේ අදාළ ලාභය, ප්‍රවාහන ගාස්තු සියල්ලම එකතු කරලා ඉවර වෙලා ඒ සම්පූර්ණ වටිනාකමට යම්කිසි 100% ගාණක් එකතු කරනවා. ඒකට කියනවා වැඩ් බද්ද කියලා. ඒක කෙලින්ම යන්නේ රජයට.